අදත් සුපුරුදු ලෙසින් අප සමගින් මනස ධනාත්මක චින්තන ධර්ම සංග්‍රහයට එකතු වෙනවා. මේ ජාතිය නගා සිටු වීමේ පුරෝගාමියා බවට පත් වූ ජාතියක් වෙනස් කරන්නට, ජාතිය හදන්නට මේ සමාජයේම චින්තන සමාජයක් බවට පත් කරන්නට මූලිකත්වයේගෙන කටයුතු කරන මනස චින්තන සමාජයේ ගරු සභාපති මනස සංග්‍රහවලියන සාන්ත ජයසුන්දර මහත්මයා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන් ඔබතුමන් සස්සෙන් සාන්ත මහත්මයා අපි අද තෝරාගත් මාතෘකාව බවට පත්වන්නේ බොහොම වැදගත් මාතෘකාවක්. අපි හැමදාම ධර්ම සංග්‍රහය තුළින් වැදගත් දේවල් පිළිබඳව හරවත් දේවල් පිළිබඳවයි කතා බහ කරන්නේ. වර්තමාන සමාජයේදී මේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නයක් නෙවෙයි, ජීවිතයේ උත්තරීතර දෙයක්. අපි මේ වචන මේ අකුරු හතර හරියට ගලපගන්නේ නැති වුණාම තමයි ඒ ප්‍රශ්නයක් බවට පත්වන්නේ. ඒ වෙන කිසිවක් නෙවෙයි ආදරය. ආදරය කියන දේ ජීවිතේ අපි හැම කෙනෙක්ටම ඕනේ. ආදරය විවිධාකාරයි. අම්මා තාත්තගෙන් ලැබෙන ආදරය, එතනින් හට ගියාම අපි සම්බන්ධතා ඇති කරගන්නවා, විවාහයට යනවා, දරුවෝ, මේ සියලු දෙනාත් එක්කම අපේ ආදරය ඇති වෙනවා. නමුත් මේ ආදරය කියන්නේ මොකද්ද? මේ ආදරයේ තේරුම් නොගැනීම තුළ වර්තමාන සමාජයේ ඇතිව තිබෙන ප්‍රශ්නය සහ මේ ආදරය කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි, ඇත්තටම ජීවිතේට උත්තරීතරව ලං කරගන්න ඕන දෙයක් කියන කාරණාව පිළිබඳවයි අපි ධර්ම සංග්‍රහයෙන් කතා බහ කරන්නේ. සාන්ත මහත්මයා, ඇත්තටම අපි මුලින්ම මේ බලන් ඉන්න හැම කෙනෙක්ටම වයස් ભેදයකින් තොරව කියමු, ආදරය කියන වචනේ තේරුම මොකද්ද? ආදරය කියන වචනේ හරියටම ඩෙෆිනිෂන් එකක් දෙන්න අපහසුයි සසරංග මහත්මයා. මේ ආදරය කියන්නේ ජීවිතේ පවත්වාගෙන යන මහා විද්‍යුත් ශක්තියකට හා සමාන ඊටත් එහා ගිය පුදුම දෙයක් ආදරය කියලා කියන්නේ. ඒක ඒක වචනකින් කියන්න බෑ. ආදරය කියලා කියන්නේ මෙයයි කියලා. ආදරය කියන වචනේ හැදුනේ කොහොමද කියන එක මට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ආදරය යන කොයි වගේ දෙයක්ද කියන එක ගැන කිව්වොත් එහෙම, එය නොතිබුණා නම් ලෝකයක් නැහැ. මේ ආදරය නිසයි මේ ලෝකේ පවතින්නේ. අන්න ඒ කියන ඒ නිසයි මම කියන්නේ විද්‍යුත් ශක්තියක් වගේ කියලා. ඒ විද්‍යුත් ශක්තියක් වගේ දෙයක් ආදරය කියලා කියන්නේ ඇත්තටම. ඉතින් මේ නොතිබුණා නම් විද්‍යුත් ශක්තිය ලෝකෙන් අපි අයින් කරලා බලමු. ජීවිතේ පවත්වාගෙන යන්න බෑනේ. බෑ. ඒ වගේ. ඔක්සිජන් අපි අයින් කරලා බලමු. ජීවිතේ පවත්වන්න බෑනේ. ඒ වගේ. ආලෝකය අපි ජීවිතෙන් ලෝකෙන් අයින් කරමු. ජීවිතේ ගෙනියන්න බෑනේ. ඒ වගේ. ඉතින් ආදරය කියන එකත් එතරම්ම ගැඹුරු, එතරම්ම අත්‍යවශ්‍ය, ජීවිතේ පැවැත්ම සඳහා උතුම් සම්බන්ධ සහ සම්බන්ධතාවයක් තියෙන, සහජීවනයක් තියෙන සුන්දර හැඟීමක් තමයි ආදරය කියලා කියන්නේ. ඉතින් මේ බව මේ ආදරය කියන මේ සුන්දර හැඟීම, එහි අරුත තේරුම් ගත්තට පස්සේ කෙනෙකුට පුළුවන් මේ ආදරය කියන ඒ සුන්දර හැඟීම තමුන්ගේ එදිනදා ජීවිතයට යහමින් පාවිච්චි කරන්න, යහමින් භාවිතා කරන්න. බොහෝ දෙනෙක් අනුන්ගේ ආදරය ලබනවා සසිරංග මහත්මයා, ඒ තමුන් ආදරය කරන්නේ නැහැ. මම අනුන්ගේ ආදරය ලැබමින් මං ජීවත් වුණාට මං අනුන්ට ආදරේ නැහැ. අන්න එතන තමයි අපිට හදාගන්න තියෙන තැන. අපි හැම වෙලෙම ආදරය ලබන්න හරි ආසයි, ඒත් ආදරය කරන්න හරි අකමැති. ඉතින් ආදරය දෙන්න හරි අකමැති. මෙන්න මේ මෙතනදි මම මේ ආදරය කියන කොටම සමහර විට ඔබතුමාට දැනෙනවා ඇත්තේ, මේ මම මේ කතා කරන්නේ මේ ගැහණු පිරිමි තරුණ දරුවෝ අතර තියෙන මේ යෞවන සම්බන්ධතාවයේද මම මේ කියන්නේ කියලා. එයත් එක කොටසක් පමණයි. නමුත් ඒ 10%ක් විතරයි. 90%ක්ම ආදරය කියලා කියන්නේ එතෙන්ට විතරක්ම නෙවෙයි. නමුත් සමස්ත තරුණ කැළම ආදරය කියලා කියන්නේ ඔය කාරණාවට තමයි. එතනින් එහාට ගිය ආදරය නිසයි මේ ලෝකේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි ගැඹුරින් කතා කරමු. ආදරය කියන කතාවට, ආදරය කියන කාරණාවට මට කියන්න තියෙන ලොකුම දේ තමයි මම හොඳ ආදරවන්තයෙක් කිය යුතුයි. මම හොඳ ආදරවන්තයෙක් කිය යුතුයි. මේ ආදරය කියන සුන්දර හැඟීම මම තුළ, මගේ හද තුළ හොඳට ක්‍රියාත්මක කරනවා නම් මම
මේ ලෝකයට හරි අවශ්‍ය වටිනා පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමේ මම ලෝකයට අවශ්‍ය කෙනෙක් වෙනවා වගේම මම තුල ඒ ආදරණීය හැඟීම් උපදවනවා. දැන් උදාහරණයක් වශයෙන් මම කේන්ති ගන්නෙ නැහැ. මං ආදරවන්තයෙක් නිසා. මගේ වෛරයක් නැහැ. මම ආදරවන්තයෙක් නිසා. මම මගේ ඉරිසියාවක් නැහැ. මං ආදරවන්තයෙක් නිසා. මෙන්න මේ ඔය කියන සුන්දර මනුෂ්‍යයා නිර්මාණය කරනවා මේ ආදරය නිසා. අපි ආදරය ගැන කතා කරන නිසා මේ ප්‍රේමවන්තයින් යුවලකගේ ආදරේ උත්තරීතර තරක් ගැන අපි සාකච්ඡා කළ යුතුයි කියලා මට හිතෙනවා. හන්තානිට පායන සඳ ලස්සන දැයි බලන්න කියන ගීය. මේ ගීය ලියලා තියෙන්නේ මේ ගීය කරලා තියෙන්නේ හොඳ ආදරවන්තයින් යුවලකගෙන් එක්කෙනෙක් ගැහැණු දරුවා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පිරිමි කෙනා විශ්වවිද්‍යාලයට ගියේ නැහැ. නැහැ. එයා සාමාන්‍ය පුංචි ව්‍යාපාරිකෙක් වෙලා ජීවත් වෙන අතරදී මේ ඒ දෙන්නටම උගන්වපු එකම ගුරුතුමා හමු වෙලා තියෙනවා අර තරුණ දරුවාට. ඊට පස්සේ ඔයත් එක්ක එකට කෑම එක දිග අරගෙන ටියුෂන් පන්තියේදී කෑම කාපු ඒ ගෑනු දරුවා දැන් කෝ කියලා මෙයාගෙන් අහලා තියෙනවා. එතකොට මෙයා දෙන උත්තරේ තමයි එයා විශ්වවිද්‍යාලෙ ගියා. දැන් ඒ සම්බන්ධතාවයේ ඔබත් එක්ක නැද්ද? දැන් මේ සම්බන්ධතාවයේ මම ඈත් එක්ක තියාගන්නේ නැහැ. ඇයි ඔබ මේ සම්බන්ධතාවයේ අතහැරියේ? ඇයි ඔබ අතහැරියද? නැහැ. ඇයි මාව අතහැරියේ නැහැ? මම ඇයව අතහැරියා. ඇයි ඔබ ඇයව අතහැරියේ? ඒ ඇයට මම ගැළපෙන්නේ නැහැ. මට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. මම ඒ පන්තියෙන් කැඩුනා. ඒ නිසා මම ආයේ ඇයි පස්සේ යන්නේ නැහැ. ඇයට මම නිදාස දුන්නා. ඇගේ ජීවිතේ ඕන විදිහට විකාශය කරගන්න මම ඇයට කරදරයක් බාධාවක් හිරිහැරයක් වෙන්නේ නැහැ. මගේ එහෙම ආත්මයක් මට තියෙන්නේ. මට නිෂ්ක්‍රමණය කරන්න පුළුවන්, අබිනිෂ්ක්‍රමණය කරන්න පුළුවන් තරුණෙක් මම. මට අතාරින්න පුළුවන් තරුණෙක් මම. මම ඇයට කරදරයක් කළේ නැහැ. ඇය පස්සෙන් ගියේ නැහැ. මං මගේ ව්‍යාපාර කටයුතු මං කරගෙන හැමින් යනවා. නමුත් ඇය මහා කෙනෙක් වෙයි රටට. මම ඇයට ගලපන්න බැරි නිසා මම හැමින් ඇගෙන් අයින් වුණා. මේ කතාව අහුවට පස්සේ අර ටියුෂන් මාස්ටර් මේ සංකල්පය තමයි ඉදිරිපත් කරන්නේ. හන්තානෙට පායන හඳ ලස්සනට ලස්සනදයි බලන්න කියලා මේ 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 දරුවගේ චින්තනය තමයි ඉදිරිපත් කරන්නේ. අපි හදන්නේ සසිරංග මාත්මා අපේ රටේ චින්තකයෝ බිහි කරන සුන්දර සමාජයක් හදමු, සිතන්නු හදමු කියලා. මෙන්න හොඳ සිතන්නේ. හොඳ ලස්සන සිතන්නේ මේ. ඒ ඇයව අතාරින්න පුළුවන් අද තරුණ දරුවෝ මේ විදිහේ සම්බන්ධතාවයක් ඇති කරගත්තට පස්සේ බලහත්කාරකමින් සම්බන්ධතාවය ඇති කරගන්නවා. විවිධ කරදර හිරිහැර අපේ තරුණ දරියන්ට අපේ තරුණ දරුවන් අතින් සමහර වෙලාවට සිදු වෙනවා. ඇයව මට නැතුව බෑ. ඇගේ ආදරේ මට අවශ්‍යමයි. කොහොම හරි මම ඇගේ ආදරේ දිනා ගන්නවා. මම කොහොම හරි ඇයව මට මම ලබා ගන්නවා. මේ වගේ මේ මානසිකත්වයකින් පෙළෙන රෝගී මානසික රෝගී මානසිකත්වයෙන් පෙළෙන තරුණ දරුවෝ ඕන තරම් අපේ රටේ අපිට හොයා ගන්න පුළුවන්. විවිධ අපහසුතා වලට එකම පිහියෙන් එකම ළමයට 1000 පොලකට අනින්න තරම් ආදරේ වියරු වුණේ කොහොමද? ආදරේ කියලා කියන්නේ කුමක්ද? ආදරේ කියලා කියන්නේ සුන්දර හැඟීමද මේ තිබුණේ? නෑ. මෙතන තියෙන්නේ සසරංග මහත්මයා ආදරේ නෙමෙයි. ඒ ආදරේ වගේම ලස්සන වචනයක් තියෙනවා සිංහල භාෂාවෙන් යොදලා මෙතෙන්ට ගලපන්න පුළුවන් විදිහට. ආදරේ වෙනයි. ඒ ආදරේ විලාශයෙන්ම ආදරේ වේශයෙන්ම හැසිරෙන කෑදරේ වෙනයි. මේ තියෙන්නේ කෑදරේ. කෑදරේයි ආදරේයි තමුන් අවබෝධ කරගන්න ඕනේ. කෑදරේ තියෙන්නේ සසරංග මහත්මයා මොලේ. ආදරේ තියෙන්නේ සසරංග මහත්මයා හදවතේ. එතකොට අපි ආදරේ කරන්නේ හදවතින්, මුලින් කරන්නේ ආදරේ නෙමේ කෑදරේ. මේ කෑදරේ කරලා නෙමේ අපේ ජීවිතේ දිනා ගන්න පුළුවන් වෙන්නේ, ආදරේ කරලා. ඒ නිසා මේ ආදරේයි කෑදරේයි කියන කාරණා දෙක ඉතාම මනවින් අවබෝධ කරගත්ත සමාජයක් අපේ රටේ නිර්මාණය කරගන්න ලැබුණොත් සසිරංග මහත්මයා අපේ දෙමව්පියන්ට හරී ලස්සන ලෝකයක් අපේ දරුවන් තුලින් දකින්න පුළුවන් වෙනවා.
තරුණ දරුවන්ට හරි ලස්සන ලෝකයක් හිතන්න බැරි තරම් සුන්දර ලෝකයක් අපේ තරුණ දරුවන් තුර නිවීමක් ඇති වෙනවා කුමක්ද ආදරේ කුමක්ද කෑදරේ මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කාටද හඳුනා ගන්න පුළුවන් කෙනා ළඟ තියෙනවා අර 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 ගීතේ අර ජීවන ගීය තියෙනවා ආදරේ ගීතේ තියෙනවා අතහැරීමේ බලේ තියෙනවා මම ඇයට මාව ගැළපෙන්නේ නැහැ මම ඇයට ගැළපෙන්නේ නැහැ කියන චින්තනය තමුන් තුළ නිර්මාණය වෙනවා එහෙම වුණාම ආදරයට දිනන්න දෙනවා කෑදරයට පරාජය දෙනවා දැන් බොහෝ අය ඉන්නේ ආදරයයි කෑදරයයි හඳුනා ගන්න බැරි තැනක කෑදරය කියලා කියන්නේ කෑම වලට විතරක් නෙමෙයි සසරංග මහත්මයා කෑම වලට නෙමෙයි කෑදරය කියලා කියන්නේ මේ අල්ලා ගැනීමට තියෙන ආශාව තමයි මේ කෑදරය කියලා කියන්නේ ඒ නිසා මොලේ ආදරයක් නැහැ මොලේ සාමාන්‍ය ආදරයක් ඇත්තෙම නැහැ මොලේ තියෙන හැම වෙලෙම අල්ලා ගැනීමේ ආශාව ඒක තමයි මොලේ ජොබ් එක හදවතේ එහෙම ජොබ් එකක් නෙමෙයි තියෙන්නේ හදවතේ තියෙන්නේ අතහැරීමේ ආශාව මෙයා දානපතියා මෙයා දානද මෙයා දෙන්න ආසයි මෙයා අල්ලා ගන්නවා මෙයා ගන්න ආසයි මෙයා ගන්න මෙයා දෙන්න මේ දෙන්න අතර සමබර සහයෝගී සහජීවනයක් තියෙන්න ඕන ජීවිතේ ගෙනියන්න ඒ අතාරින්න පුළුවන් තැන අතාරින්න පුළුවන් වෙන්න ඕනේ අල්ලා ගන්න පුළුවන් තැන අල්ලා ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට ඉගෙන ගන්න කාරණා මේ ආදරය කියන මාතෘකාවට කතා කරනකොට ගොඩාක් අපිට දකින්න පුළුවන් සසරෙන් මාතෘකාව ආදරය කියලා කියන්නේ හරි ගැඹුරු සුන්දර තැනක් නමුත් මෙතන තියෙන ලොකුම පැටලවිල්ල හරි සරල තැනක් ගැඹුරු නැහැ හරි සරලයි මෙතන තියෙන ලොකුම පැටලවිල්ල තමයි හඳුනා ගන්න බැරි එක කුමක්ද ආදරේ කුමක්ද කැදරේ කියලා අපේ ආදරේ කොහොමද උත්තරීතර කරගන්නේ කියන කාරණාව අපි පැහැදිලි කළා ඒ උත්තරීතර වෙන්නේ ආදරේ සසරංග මහත්මයා මේ උත්තරීතර තැනකින් මතුවෙන නිසා ඒ මතුවෙන්නේ උපදින්නේ හදවත හදවත කියලා කියන්නේ ශරීරයේ වස්තුව කියලා කියන කිසිම දෙයක් නෑනේ ශරීරයේ ඔක්කොම තියෙන්නේ ශරීරයේ කිසිම දෙයකට වස්තුව කියන්නේ නෑ මොළේටවත් වස්තුව කියන්නේ නෑ ඇහැටවත් වස්තුව කියන්නේ නෑ වස්තුව කියන්නේ හදවත විතරයි හෘදේ වස්තුව එතකොට මේ ඒ වස්තුවෙන් තමයි මේ මතුවෙන්නේ මේ ආදරය කියන කාරණාව ඒ නිසාමයි ඒ උපත සිදුවෙන තැන නිසාමයි මේ ආදරය උත්තරීතර වෙන්නේ ඒ නිසාම මුළු ජීවිතේම ගෙනියන්නෙත් මුළු ජීවිතේම ලෝකේ පවතින්නෙත් ගසවැලපව පවතින්නෙත් ආදරය නිසා ඒ නිසායි ආදරය උත්තරීතර වෙන්නේ ඉතින් මේ උත්තරීතර ආදරය තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් කෑදරේ සීමා කරගන්න අපිට පුළුවන් කෑදරේ කියලා කියන්නේ අපි අපි මුලින් කතා කරන්නේ කෑදරේ එන්නේ මතුවෙන්නේ මොලේ මොලේ ආදරේ මතුවෙන්නේ හදවතින් කියලා මේ හරි ගැඹුරු අන්ත දෙකක් මේ ආදරයයි කෑදරයයි කියලා කියන්නේ මහා ගැඹුරුම අන්තම දෙකක් මේ මේ අන්ත දෙක හරියට අවබෝධ කරගත්තට පස්සේ අපිට අපිට තීරණ ගන්න පුළුවන් හරි පහසුයි දැන් සරල උදාහරණයක් මම කියන්නම් සසරංග මහත්මයා අපේ දැන් ජීවිතයේ දහම් පාසල තියෙන ධනාත්මක චින්තන පාඨමාලාව මේ පාඨමාලාව කරන්න එනවා සමහර වෙලාවට මේ කාන්තාවෝ එනවා පිරිමි ළමයි එනවා සසරංග මහත්මයා පුදුම විදිහට මේ ළමයි වෙනස් වෙනවා කියලා කියන්නේ එයාගේ ජීවිතයේ ඇති වෙන පුදුම ප්‍රබෝධජනක වෙනසක් ඇති වෙනවා ඊළඟට එයා සාර්ථකත්වයේ කෙනේ කල්පනා කරන්න පටන් ගන්නවා මගේ ජීවිතේ මෙහෙම තියලා බෑ මම මීට වඩා වෙනස් කරන්න මට ඉස්සරහට යන්න පුළුවන් මට ගොඩක් දේවල් ලැබෙන්න තියෙනවා මට නොලැබිච්ච ප්‍රමාණය වැඩි මට ලැබිච්ච ප්‍රමාණය අඩුයි ඒ නිසා මම ලබා ගන්න ඕන ප්‍රමාණය මීට වඩා වෙනස් වෙනවා ඒ නිසා මගේ ජීවිතේ ගත කරන්න ඕන හොඳ ලස්සන සහකාරියෙක් එක්ක ලස්සන සහකාරියක් එක්ක එහෙම කියාගෙන එයාගේ මොලේ එයාගේ හදවත වෙනස් වෙනකොට අර පෙරතිබූ සම්බන්ධතාවයේ ප්‍රේමවන්තිය කැඩෙනවා ප්‍රේමවන්තය වෙනස් වෙනවා ඇයි මේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය වෙනස් වෙන්නේ අපිට ඒක ලොකු චෝදනාවක් පන්ති ඉවරණයෙන් පස්සේ බොහෝ අය කතා කරලා අපිට කියනවා මේ ප්‍රේම සම්බන්ධතාවය කැඩුනා එයාට මාව එපා වුණා නැත්නම් ඇයට මාව එපා වුණා ඇයි මාව දාලා ගියා මේ ඇයි මාව අතහැරියා මේ වගේ කතා කියනවා මොකද්ද මේ හේතුව සසරංග මහත්මයා පුද්ගලයාගේ අදහස් වලට ගැළපෙන පුද්ගලයෙක් තමයි හැම වෙලෙම යාළු වෙන්නේ හැම වෙලෙම එකට එකතු වෙන්නේ අදහස් වලට ගැළපෙන අය අන්න අදහස් වෙනස් වෙනකොට ගැළපීම වෙනස් වෙනවා එතකොට ඉස්සෙල්ලා පන්තියට එන්නේ ඉස්සෙල්ලා අදහස් තිබුණු පුද්ගලයා නෙමෙයි පන්තිය ආරම්භ කළා පන්තිය ටිකක් දුර යනකොට එයාගේ අදහස් වෙනස් වෙනවා එයාට එයා ධනාත්මක වෙනවා එයා සමාන ඍණ චින්තනයක හිටියේ වෙන වෙන විශ්වාසයන් ඔය අපල හදි හූනියන් ඒවා මේවා විශ්වාස කරනවා ඊළඟට ජීවිතය අසාර්ථකයි කියලා විශ්වාස කරපු අය හරියන්නේ නැහැ කියලා විශ්වාස කරපු අය ඍණ ලෝකවල ජීවත් වෙච්ච උදවිය මේ උදවිය මේ ජීවිතයේ දහම් පාසලට ආවට පස්සේ එයාලා මේ ධර්ම කාරණා ඉගෙන ගත්තාම එයාට හිතෙනවා අයියෝ මං කොහෙද හිටියේ මට මේ මොනවද වෙලා තියෙන්නේ දැන් මම ජීවිතේ ජීවත් වෙන්නේ දන්නවා
දැම්මට සාර්ථක ජීවිතයක් අවශ්‍යයි. දැම්මට සාර්ථකයි මගේ ජීවිතය අනාගතය සුන්දරයි කියලා. අන්න එහෙම වෙනකොට අර පෙම්වතා මේ පන්තියට ආපු නැති පෙම්වතා එයාගෙන් එයාගෙන් මෙයා දන්නේ නැතුව ගැලවෙනවා. මොලේ ප්‍රතික්ෂේප කරන්න පුද්ගලයාව. එයාටත් එපා වෙනවා. එයා පස්සෙන් ඉන්නෙත් නෑ මෙයාගේ. ඔව්. එයා කවදාකවත් මෙයාට කරදර කරන්නේ නැහැ. ජීවිතේ දාහම් පාසලට ඇවිල්ලා මෙයා මගෙන් වෙනස් වුණා කියලා. අර අර පිරිමිලා මෙයා කවදාකවත් මේ ගැලලමන්න හිරියලා කරන්නේ නැහැ. එයා මොලේ කරන වැඩක්. ඒක කෙලින්ම හදවතයි මොලේයි දෙකම එකතු වෙලා තමයි අර දෙන්න ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රේම සම්බන්ධතා කැඩිලා යන තැන තමයි හරි දෙන්න එකතු වෙන තැන තමයි මෙන්න මේ ධර්ම අවබෝධය. මේ දහම ජීවිතයේ ජීවිතයේ සාර්ථකත්වයේ දර්ශනය අවබෝධ වුණාට පස්සේ තමුන්ගේ බය නැතු වෙනවා. තමුන්ගේ බිය නැතු වෙලා ඔය ප්‍රශ්න ඔක්කොම නැතු වෙලා සාර්ථකත්වයේ අනාගතයේ හොඳට පැහැදිලිව පේනවා. මගේ අනාගතේ මම කොතෙන්ද යන්නේ? මට ලස්සන අනාගතයක් තියෙනවා සහතිකයි කියලා මට දැනෙනවා. අන්න දැනෙනකොට සසිරංග මහත්මයා එයාගේ අර නරක ගතිගුණ නරක සම්බන්ධතා මේ ඔක්කොම නොගැලපීම් සියලුම දේවල් හැලෙනවා. හැලුණන් පස්සේ මෙයා වෙනස්ම කෙනෙක් බවට පත් වෙලා තනි චාරිකාව තනි ගමනයට යන්න පුළුවන් විදිහට සුදුසු සහකාරියා සුදුසු සහකරු සුදුසු කොටස්කාරයා ජීවිතේට එකතු වෙනවා. එතකොට එතනදී මම ඒවට අමනාප වෙන්නේ නැහැ. මම දන්නවා මේවා වෙනවා කියලා. මම දන්නවා ජෝඩුවක් අම්මයි තාත්තයි පන්තියට ආවට පස්සේ අම්මයි තාත්තයි පන්තියේ ඉගෙන ගන්නකොට මේ දෙන්න අතර තිබිච්ච විරසකයන් සියලු දේවල් නැති වෙනවා. මේ දෙන්න අතර තිබිච්ච නොදියුණු ගතිගුණ වැඩ කරන්න කම්මැලි වැඩක් නැහැ කියලා හිතනවා. ඔය බලාගත්තත් බලාගෙන ඉන්නවා. මේ ඔක්කොම වෙනස් වෙනවා. අරක්කු බීපු අය සිගරට් බීපු අය සම්පූර්ණයෙන් අතාරිනවා. ඇයි අතාරින්නේ? අය කැම්ප් දාන්නවත් උගන්නන්නවත් මුකුත් ඕනේ නැහැ. කාරණා මේ මිනිස්සු ඔක්කොම බුද්ධිමත් සසිරංග මහත්මයා. විශේෂයෙන් අපේ මිනිස්සු හරිය දියුණුයි. එයාලට ඕනේ ටියුන් කරගන්න විතරයි සිස්ටම් එක. සිස්ටම් එක ටියුන් නැති නිසා තමයි බොන්නේ. සිගරට් බොන්නේ. සිගරට් කියලා කියන්නේ විස දුමක්නේ. ප්‍රශ්න ආපුවම තමයි සිගරට් බොන්නේ. ප්‍රශ්න ආපුවම විස දුම වෙනුවට විස දුම ප්‍රශ්නවලට විස දුම් නෙවෙයි. එයා ගන්න විස දුම් දන්නේ නැති නිසා. නමුත් හැම ප්‍රශ්නයක්ම අපිට එන්නේ ආසිරි සංග්‍රහයක්. මහා ආසිරි වැස්සක් ප්‍රශ්නයක් කියලා කියන්නේ. හැම ප්‍රශ්නකම විසඳුම සාර්ථක සුන්දර ජීවනයක් උසස් තත්වයක් අපට උදාකරන එක. විසඳුමක් කියන්නේම උසස් වීම. විසඳුමක් කියන්නේම අභියෝගයක් කියලා කියන්නේම අපිට ප්‍රශ්නයකට අපි ප්‍රශ්නකට අභියෝග කියනවානේ. එයා මට අභියෝග කරනවා. එහෙම කියලා කියනවානේ. අභි කියලා කියන්නේ උසස් කියන එක, යෝග කියලා කියන්නේ එකතු කරනවාට. එහෙනම් අපිට මිනිස්සු අභියෝග කරනවා කියලා කියන්නේ අපිට උසස් බව එකතු කරන්න උත්සාහ කරනවා. හැබැයි එතෙන්ද පස්සට බහින්න බෑ. පස්සට වැටෙන්න බෑ. කවුරු හරි අපිට විරුද්ධව මොන හරි කරනවා නම් අපි යහපත් දෙයක් නම් කරන්නේ. අන්න ඒට විරුද්ධ වෙනවා කියලා කියන්නේ අපි තව බලවත් කරන එක. එතකොට අපි දකිනවා මේ අභියෝගයක් කියලා. අපි අයහපත් දෙයක් කරනකොට අපිට විරුද්ධ වෙනවා. වැරදියක් කරන අපේ මනුස්ස විරුද්ධ වෙනවා. ඒ වෙලාවට ඒ අපිට ආශිරියේ එන්නේ අනිත් මිනිස්සු සාක්ෂිකාරයෝ වගේ බලන හොයනවා මොකද වෙන්නේ කියලා. මේ අනුන්ගේ දේවල් හොයන මිනිස්සු හොඳයි ඒකසකින්. ඒ මිනිස්සු වැරදි හදන මිනිස්සෙන්. එහෙමයි ඉන්නවා. ඒ නිසා වැරදි හදන කෙනෙක් ඉන්න ඕනේ. මේවා අපි ඔක්කොම කතා කරනවා. මේ එක අපි ඔක්කොම මේවා කතා කරනවා ජීවිතේ දහම් පාසලේ පන්තියේදී. එතකොට තමයි මිනිස්සු තුළ සැබෑ ආදරය ඇති වෙන්නේ. අන්න ඒ ආදරය තමයි උත්තරීතර සුවඳ සුන්දර ආදරය සසරංග මහත්මයා. එහෙම නැතුව මේ දන්නේ නැතුව කෑදරයට ආදරය කියන නාමයේ දෙනේක හරි වැරදි. කෑදරය කියලා කියන්නේ ඉතාමත්ම පහත්ම කාර්යයක්. ආදරය කියලා කියන්නේ ඉතාමත්ම සුන්දරම උත්තරීතරම තත්ත්වයක්. මේ කාරණා දෙක පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන තැන තමයි මේ ධර්ම අවබෝධය. මේ කියන මනස ධර්මය, මේ කියන බුදුන් වහන්සේ විසින් පැහැදිලි කරපු මේ චිත්ත ධර්මය, මේ හිත පිළිබඳව ඉගෙන ගැනීම. ඒ ඉගෙන ගත්තට පස්සේ මිනිස්සු මේ සබාධාම කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්නවා. මේ සබාධාම කියලා කියන්නේ හරි සුන්දර තැනක්. මේ අවබෝධය ලැබුණාට පස්සේ මිනිස්යාගේ අපිට බලාගෙන ඉද්දී එයාගේ ලකු වෙනසක් වෙනවා සසරංග මහත්මයා. ඉතින් ආදරය කියන කාරණාව ගැන අපි කතා කරනකොට අපිට දැනෙන දෙයක් තමයි මම අපි දැන් මෙතෙක්කල් කතා කරේ. අපිට දැනෙන ගැඹුරු තැනක් තමයි මේ ආදරය කියලා කියන්නේ. මේ කඩා වැටුණාම ආදරේ බිඳුණාම මිනිස්සුන්ගේ යන්න තැනක් නැහැ. සමහරලාට මුණින් නිදාගෙන ඉන්නවා. මේ වගේ ප්‍රශ්නවලට මිනිස්සු පත් වෙනවා. නමුත් සත්‍ය නම් ආදරය කියලා කියන්නේ අතහැරීමේ බලය සමග ඇතිවෙන මහා සුන්දර ශක්තියක්. ආදරය කියලා කියන්නේ ආදරයට ඕනම දෙයක් අතාරින්න පුළුවන් සසිරංග මහත්මයා. ආදරයට අතාරින්න පුළුවන්. ආදරය නිසා දැන් බලන්න අර ජෙත්තර ජෝතිපාල මහත්තයාගේ ලස්සන ගීයක් තියෙනවා. ඔබේ සැප මගේ සතුටයි. කොයි තරම් ලස්සනද මේ ගීයේ. මේ ඔබේ සැප මගේ සතුටයි. මුතු බිහි කරලා අනු නොට බෙදනා මුතු බෙල්ලෙකු මෙන් මම අද ඉන්නේ. මේ කියන්නේ මොකද්ද? මේ මුතු බෙල්ලගේ ජීවිතය දෙනවා මුතු යටේ මිනිස්සුන්ට දීලා. ඒ වටිනාම දේ දීලා ජීවිතේ මේ අතාරිනවා. මේ කියන එකෙන් අදහස් කරන්නේ
ඔබේ සැප මගේ සතුටයි කියලා කියනකොට අදහස් කරන්නේ ඔබට මම එපා නම් ඒ මගේ සතුටයි ඔබේ සතුටයි මගේ සතුට ඔබට ඔබ ඔබේ කැමැත්තයි මගේ කැමැත්ත ඔබේ සතුට මම නැති ජීවිතයක් නම් ගත කරන්න මම මම මගෙන් තොර ජීවිතයක් නම් ඔබේ සතුට මම ඒට අවසරයි ඔබට මගෙන් මුකුත් හානියක් නැහැ මෙන්න ආදරණීය තත්වයේ තියෙන උත්තරීතර තැන මෙන්න මෙතෙන්ට අපි එනවා කියලා කියන්නේ ආදරය කියලා කියන්නේ අතහැරීමේ බලය බලය ආදරය කියලා කියන්නේ නමුත් එදා බුදුරජාණන් වහන්සේ යස් සමාවෙන් යස් සමාවෙන් චන්දජතුමා නමුත් අපි මේ වර්තමාන සමාජයේදී මේ ආදරය කියලා හඳුනගෙන තියෙන අතහැරීමේ බලය නෙවෙයි අල්ලා ගැනීම බදා ගැනීම බදා ගැනීම මේ මත තමයි මෙයා මගේ මම දෙන්නේ මම කොමරි ගන්නවා කියලා හිතනකොට ඒ හරහා සිද්ධ වෙන්නේ මොලේ ක්‍රියාත්මක වෙනවා කෑදරකමට ප්‍රශ්න ඇති වෙනවා ආදරේ උත්තරීතර වෙන්න ඕන තැන්වලදී වෛරයකින් තමයි නිම වෙලා මේ සමාජය අද ප්‍රශ්න හුඟක් ඇති වෙලා තියෙන්නේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමානයි කෙස් ගස මේ කියන්නේ ඔය කතාව තමයි ඔය කියන්නේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමාන නැහැ නැහැ කවදාවත් සමාන නැහැ ඒක කදින් මම ප්‍රතික්ෂේප කරනවා මේ කතාව මේ ගීයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ ආදරවන්තෙක් වෙන් වුණාට පස්සේ වහාම වෛරයකට හැරෙන එක මේ කියන්නේ සසිරංග මහත්මයා කෑදරීට හැරෙන තැන මේ කෑදරවන්තයා තමයි මේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට සමානයි කියලා කියන්නේ මේ සාමාන්‍ය නොදන්නා නොදුටු නොදන්නා නොතේරෙන සමාජයේ ආදරය තමයි මේ පහත්ම තැන තියෙන ආදරය තැන තමයි ඔය 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 මරණය පවා ඇති කරන තැන ඒ නිසා ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට සමාන නැහැ එය ඉරයි පොළොවයි තරම් දුරයි දුරයි ප්‍රේමයයි වෛරයයි කියන එක ඒ වෙනස කෙස් ගහකට සමාන නැහැ ඒ තරම් දුරස් දෙක මේ දෙක ලං කරන්න බෑ කවදාවත් මේ ලොකු දෙපැත්තක් මේ තියෙන්නේ අවබෝධයෙන් අපි ගීතයක් ලියනකොට වුණත් මේ සමාජයේ සිදුවෙන මේ පහත් යයි අපි සැලකන සමහර වෙලාවට සමාජයේ සිදුවන යම් යම් දේවල් අරගෙන ගීත රචනා කරන එක හරි වැරදි ගීතයක් කියලා කියන්නේ මහා දේශ ප්‍රේමයකින් උපදින හෘදයාංගම සංකල්පයක් හදවතින් ගීතේ මතුවෙන සසිරංග මහත්මයා මම තාම ගීතයක් ලියන්න උත්සාහ කරන මං ගීත දෙකක් ජීවිතේ ලිව්වා තාම මං ආසයි ගීතයක් ලියන්න ඒ වුණාට ඒ සඳහා ප්‍රවේශ වෙන්න ඒ සඳහා බහින්න ඒ සඳහා සමාධිගත වෙන්න තව මට අවස්ථාවක් ලැබුණේ නැහැ මමත් පෞද්ගලිකව ආරාධනා කරා ඔබතුමාට අපේ මේ ධර්ම සංග්‍රහය වෙනුවෙන් මට ගීතයක් රචනා කරලා දෙන්න කියලා තේමා ගීතේ දෙන්න ඔතේ ඒකටවත් තාම අවස්ථාවක් ලැබුණේ නැහැ ඒක හරි ගැඹුරු තැනක් සසිරංග මහත්මයා ওই ගීත රචකෙක් කියලා කියන්නේ මට හොඳට මතකයි අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියන ගීතේ හත් අවුරුද්දක් ලිව්වයි කියලා අවුරුදු 7ක් තිස්සේ ලිව්වලු පදමාලාව හදාගෙන අවුරුදු 7ක් තිස්සේ ලිව්වලු සාමා අමර විකුණති බස් පොලේ කජු කුමා රොදේ පිටු දන් දෙති එයින් මතු දැන් මට ප්‍රශ්නක් තියෙනවා මේ ගීතේ පුංචි විවේචනයක් තියෙනවා මට සාමා අමරගේ පොත් එන්න ඉස්සෙල්ලා නේද කුමා රොදේ තිබුණේද මට තව සැකයක් තියෙනවා මෙතන ඊට පස්සේ කුමාරදේ පොත් පිටු දන් දෙති එයින් මතු කියලා කියනකොට සාමා අමරගේ කතාව ආවේ කුමාරදේ ඉස්සෙල්ලාද පස්සේද කියන කතාව මට එතන ගැළ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මං ගීත හරි සංවේදීව අහනවා මේ ගීත එහෙම නැතුව දැන් ගීත ලියනවනේ සසිරංග මහත්මයා මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා කියලා එහෙමත් ගීත තියෙනවනේ වචන ඔහේ අසුර ඔහේ ලියනවනේ එහෙම ගීත ලියන්න පුළුවන් අපිට මාසෙකට 10000ක් විතර ඒව නෙමෙයි ගීත කියලා කියන්නේ ගීත කියලා කියන්නේ මහා දේශ ප්‍රේමිකින් රට හදන අර අම්මා කියන්නේ අර ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා කියන ගීය නිසා ජීවිතයක් පාසල් දරියකේ ජීවිතයක් බේරුච්ච කතාවක් තියෙනවා හරිය ලස්සනයි හරිම සුන්දරයි අපි මීට පෙර මේ කතාව කිව්වා නමුත් අපි මතක් කරමු මතක් කරන්නේ හරි වටිනවා අපේ හරි වටිනවා මොකද අම්මා මොනතරම් ආදරේද මේ දරුවට දරුවා පාසල පමා වෙලා ගෙදරට එනකොට අම්මා ගිනි අරගෙන තිබුණා මගේ දරුවට මගේ ගෑනු දරුවට මොකද වුනේ අනිත් ළමයි ඔක්කොම ගමේ ළමයි ඇවිල්ලා මගේ පුතාට මොකද වුනේ කියලා මේ ළමයා පමා වෙලා එනකොට අම්මා කෑ ගහන්න පටන් ගත්ත හිතේ තියෙන වේදනාවට දරුවා ඊට වඩා බඩගින්න වේදනාවක් ආවේ දරුවා හවස පන්තියකට ඉඳලා අම්මා මේ බව දන්නේ නැහැ දරුවා දන්නේ නැහැ අම්මගේ වේදනාව අම්මා දන්නේ නැහැ දරුවාගේ වේදනාව මේ දරුවා බස් එකට ගොඩ වෙලා යනවා සසිරංග මහත්මයා මට ජීවිතේ එපා මං කවදාවත් මගේ ගෙදරට මං එන්නේ නැහැ මට ජීවිතේ ඕනේ නැහැ මං මෙච්චර දුක් විඳ මගේ ජීවිතේ ගොඩ නැගලා මගේ අම්මව සාර්ථකත්වයට පත් කරලා සරු සුන්දර ජීවිතයක් උදා කරගන්න නමුත් අම්මා මට මෙහෙම කෑ ගහපු නිසා මම අද ගෙදරින් යනවා ආයේ මගේ මිනිවත් වෙන්න බැරි වෙන මම ගිහිල්ලා ජීවිතේ නැති කර ගන්නවා කියලා ගිය ගමනේදී මේ බස් එකේ ගිය ගීයක තමයි ගිහිල්ලා තියෙන්නේ බස් එකේ සීඩී එක ගී පෙළක් ගිහිල්ලා තිනවා ඒ ගී පෙළේ ගිහිල්ලා තිනවා ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා කියන ලස්සන ගීය
ඒ ගීය යනකොට අම්මා ගෙනයි මේ ගීය ගයන්නේ අම්මා මොනතරම් උත්සාහ කරාද මේ නනමල් පූදවන්න මේ පුදේ පාන්දර අම්මා හිරු පායන්න ඉස්සෙල්ලා හිරු පායන්නේ මගේ නිවසට මගේ මුළුතැන්ගෙට ඒ මගේ අම්මා අනේ මගේ අම්මා මාව පාසල් යවන්න දරපු උත්සාහයක් මට උගන්වන්න දරපු උත්සාහයක් මගේ අම්මට මාව නැති කරන එක වැරදි මම කියලා මේ ළමයා බස් එකකින් බහැලා ආපහු ගෙදර එනවා මෙන්න ලස්සන තැන මෙන්න ගීයකින් කරපු මහා දේශප්‍රේමී සුන්දර සංකල්පයක් මෙන්න මේ මේ ආදරය කියන මේ උත්තරීතර තැන ගලපන්න ගලපිය යුතු තැන් සසිරංග මහත්මයා කෑදරය ගැන නෙමෙයි අපේ රටේ කතා කරන්න ඕනේ කෑදරය ගැන කතා කරන්නේ ආත්මාර්ථකාමී සමාජයක් තමුන්ගේ ආත්මය විතරක් තමුන්ගේ ආත්මාර්ථකාමී විතර තමුන්ගේ ආත්මය විතරයි මේ මොළයෙන් විතරක් වැඩ කරන මිනිස්සු හදවතක් තෝනේ හදවතක් තෝනේ හදවතේ තමයි ආදරය තියෙන්නේ මොළේ තියෙන්නේ කෑදරේ මොළයෙන් ගැන මොළයෙන් විතරක් වැඩ කරන මිනිස්සු දැනුම රාස්සෙක් ඕනතරම් උගත්තු ඉන්නවා ජගත්තු ඉන්නවා මේ උදවිය හදවතක් නැහැ මේ උදවිය ඔක්කොම ඕනම විනාශයක් කරන්න සූදානම් ඕනම අපරාධයක් කරන්න සූදානම් උගත්තයයි සලකන උගත්තයයි පිළිගත්තයයි දැනුම උගත්තයයි කියන මේ සමාජයේ සමහර මිනිස්සු බොහොම ආත්මార్థකාමී කෑදරකම් වලට යට වෙලා පෙරේතකම් කරමින් මේ හදවත කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැතුව හදවතේ තියෙන උත්තරීතර ආදරය පිළිබඳ කිසි හැඟීමක් නැතුව මේ මොළෙන් විතරක් ජීවත් වෙන හදන මිනිස්සු ඉන්න උගත් මේ උගත්කමෙන් නෙමෙයි සසිරංග මහත්මයා හදන්නේ උගත්කමක් අවශ්‍ය නැහැ හදවතේ තියෙන සද්ධර්මයට හදවතේ තියෙන මේ උතින් උත්තරීතර උතුම් ආදරය කියන හැඟීම අම්මා තුල එනවා දරුවා තුල නැගෙන්න ඕන මහජනයා තුල එන්න ඕන රටේ තියෙන්න ඕන මේ ආදරණීය සමාජයක් ජපානයේ සමාජය බලන්න සසිරංග මහත්මයා මිනිස්සුන්ව සලකන්නේ මිනිස්සු දැක්කම මෙහෙම ගෞරව කරන්නේ ඇයි මේ විදිහට ආචාර කරන්නේ ඒ ඒ මිනිස්සු හෘදයාංගමයි ඒ මිනිස්සු හරිම අවංකයි පුදුම විශ්වාසවන්තයි ඒ කුමක්ද එයාලා හොඳ දක්ෂයෝ හොඳ මොළකාරයෝ නමුත් මේ උදවිය හැම වෙලේම උත්සාහ කරනවා තමුන්ගේ හදවතත් එක්ක මේ ගමන යන්න ඒ නිසා ආදරය කියලා කියන්නේ ගොඩක් ගැඹුරු තැනක් සසිරංග මහත්මයා ආදරය කියලා කියන්නේ හුඟක් ගැඹුරු තැනක් අපි අද කතා කරන්නේ මේ ආදරය උත්තරීතර කරගන්න පුළුවන් කොහොමද කියන කාරණාව පිළිබඳව මනස ධනාත්මක චින්තන ධර්ම සංග්‍රහයෙන් අපි හැමදාමත් මේ ඡාතිය නගා සිටවනවා මේ ඡාතිය නගා සිටවීම තුළ අපි බලාපොරොත්තු වන්නේ මේ මුළු සමාජයේම චින්තන සමාජයක් බවට පත් කරලා ඔබ සියලු දෙනාම චින්තකයින් බවට පත් කරන්න සාන්ත ජයසුන්දර මහත්මයා ඒ වගේම මතක් කරන්නට ඕනේ අපේ මේ වසරේ තෙවන කණ්ඩායම පාඨමාලාව සඳහා බදවා ගන්නවා මාර්තු මාසයේදී ඔබට අපි ආරාධනා කරනවා මාර්තු මාසයේ ආරම්භ වන තෙවන කණ්ඩායම බදවාගෙන ආරම්භ කරන පාඨමාලාව මේ මනස ධනාත්මක චින්තන පාඨමාලාව මාර්තු පහ ඉරිදා තමයි ආරම්භ වන්නේ අපි ආරාධනා කරන ඔබ සිළුමු දෙනාට තවමත් ඔබට කතා කරන්න බැරි වුණා නම් ඔබේ ආසනය වෙන් කරවා ගන්නට බැරි වුණා නම් මෙවරත් අපි බලාපොරොත්තු වන්නේ කුරුණෑගල යුනික් ජාත්‍යන්තර පාසලේදීම මේ ධනාත්මක චින්තන පාඨමාලාව පවත්වන්නට මැයි මාසයේදී අපි විශාල ව්‍යාපෘතියක් ලෙසින් මේ පාඨමාලාව වෙනත් ස්ථානයකදී අපි ඒ කතා බහ කරලා අපිට ප්‍රතිචාර ලැබෙන විදිහට වැඩිපුර ලැබෙන ප්‍රදේශ බලලා අපි ඒ සියල්ල හරියාකාරයෙන් නිර්මාණය කරගෙන හදාගෙන අපි තීරණය කරනවා මේ මාසයේදී විශාල පාඨමාලාවක් ලෙසින් මේ කුරුණෑගලින් එපිටට කොළඹට හෝ වෙනකුත් වෙනත් ඕනෑම ප්‍රදේශයකට ඇවිල්ලා මේ පාඨමාලාව කරන්න ඒතුරු අපි මාර්තු මාසයේදී මේ යුනික් ජාත්‍යන්තර පාසලේ පවත්වන පාඨමාලාවට තවමත් ඔබට කතා කරන්න බැරි වුණා නම් කතා කරන්න මනස මහලේ කම් කාර්යාලයට මතක් කරන්නම් දුරකථන අංකය 0937222999 හෝ 0357 කියන දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබේ ආසනය වෙන් කරවා ගන්නට පුළුවන්. ඒ වගේම හැමෝම අහනවා මනස සංග්‍රහව අවුරුද්දටම නිවසට ගෙන්වා ගන්නට පුළුවන් කියලා අවුරුද්දටම නිවසට ගෙන්වා ගන්නට පුළුවන් කතා කරන්න ඕනේ. ඒටත් මනස මහලේ කම් කාර්යාලයට කතා කරලා තොරතුරු ලබා ගන්න තොරතුරු ලබා ගැනීමෙන් ඔබට මනස සංගරාව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. සාන්ත ජයසුන්දර මහත්මයා අපි ජීවිතයේ දහම් පාසල් ගැන කතා කරා මේ පාඨමාලාව මාර්තු මාසයේදී පවත්වනවා ඔබතුමත් එක්ක කතා කරද්දි කිව්වේ අපි මේ මාසයේදී විශාල ව්‍යාපෘතියක් ලෙසින් මේක කුරුණෑගලෙන් පිටට යමු කියලා. මොකද බොහෝ දෙනා තාමත් කුරුණෑගලට එන්න කැමැත්තෙන් ඉන්න නිසා දැන් අපි ආදරය පිළිබඳව මේ ධර්ම සාකච්ඡාවෙන් කතා කරේ. දැන් හරි ආදරේ ওই විදිහට පරිත්‍යාය ওই විදිහට උත්තරීතර කරගන්න හදන්න ඕනේ. නමුත් එහෙම නොවෙනකොට ඇති වෙන ප්‍රශ්න පිළිබඳව අපි කතා කරා. එහෙනම් මේ වෙලාවේ මම හිතනවා තරුණ අය අපේ මේ ධර්ම සාකච්ඡාවත් එක්ක බොහෝසෙන් බැඳලා ඉනෝ ජීවිතේ මේ නගා සිටුවා ගන්නට චින්තනය දියුණු කරගන්නන ඒ කෙනෙක්ට එකපාරටම හිතුනොත් හරි මම ආදරයක් තෝරගන්නවා නම් කොහොමද ඒක තෝරගන්නේ?
කොහොමද මම හරි ආදරය කියලා මේක අඳුනගන්නේ සහ ආදරේ කොහොමද අපි හරියටම ජීවිතේට තෝරගන්න ඕනේ කියලා අපි කොහොමද ඇත්තටම හරි උත්තරීතර ආදරයක් ජීවිතේට තෝරගන්න ඕනේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු සසිරංග මහත්මයා ආදරේ කියන මාතෘකාව යටතේ අපි කතා කරනකොට මේ ආදරේ කියන වචනේ හැදිලා තියෙන හැටි අපිට හොයාගන්න පුළුවන් වෙනවා දැන් අපි සසිරංග මහත්මයා අපි ජීවත් වෙන්නේ ආදරේ නිසා කියලා අපි කලින් කිව්වනේ ඔව් අපි මුළු ලෝකෙම ජීවත් වෙන්නේ ආදරේ නිසා කියලා කිව්වනේ ඒ නිසායි මේ උත්තරීතර කියලාත් අපි කිව්වනේ මේ ආදරේ කියන කතාව මේ ප්‍රේමවන්තයෝ මේ තරුණ ජෝඩුවකට විතරක් සීමා කරන්නේ නැතුව අම්මටයි දරුවටයි තාත් පියාණන්ටයි දරුවන්ටයි විතරක් සීමා කරන්නේ නැතුව මේ 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 ආදරේ කියන උත්තරීතර වචනේ අර්ථය අසීමිත බව මුළු ලෝකේ වටාම විශ්වේ පුරාම මේ ආදරයයි තියෙන්නේ කියන සත්‍යය අවබෝධ කරගත්තට පස්සේ අපිට පුදුම නිවීමක් පුදුම සැනසීමක් පුදුම සතුටක් මේ ජීවිතේ ඇති වෙනවා සසරන් මාත්මා නැතුව ආදරේ ප්‍රේමවන්තයින්ට විතරක් තරුණ ප්‍රේමියුලකට විතරක් ආදරේ සීමා කළොත් අම්මගේ දුවගේ සම්බන්ධතාවයට විතරක් ආදරේ සීමා කළොත් පියාණන්ගේ පවුලේ නෝනාගේ මහත්තයාගේ ආදරයට විතරක් ජීවිතේ ආදරේ සීමා කළොත් අපිට ආදරේ අල්ලගන්න බැරුව යනවා ආදරේ කියලා කියන්නේ තවත් ආත්මార్థකාමී වින්දනයක් පමණයි කියන තැනට අපි එනවා නමුත් එතන නෙමෙයි ආදරේ කියලා කියන්නේ ආදරේ මේ ලෝකයෙන් එපිට විශ්වය පුරා පැතුරුණු අද්විතීය අසීමිත මහා බල ශක්තිය බව ජීවිතයේ එම බව ඒ ඔක්සිජන් වගේම බව ඒ ආලෝකයේ වගේම බව අත්‍යවශ්‍ය ජීවන සාධකයක් බව නැතුවම බැරි ජීවන සාධකයක් බව අපිට ඉතාමත්ම සරලව අවබෝධ වෙනවා අපි උදාහරණයක් වශයෙන් අපි සරල විදිහට ගමු සසිරංග මහත්මයා අපි ජීවත් වෙන මේ මේ හිරුගෙන් අපිට හිරුගේ ආලෝකේ නොතිබුණා නම් ඔව් අපි ජීවත් වෙන්නේ නැහැ මේ ලෝකේ මේ ජීවිතය ඇති වෙන්නෙත් නැහැ සූර්යා ලෝකේ නොතිබුණා නම් එතකොට සූර්යා අපිට ජීවත් වෙන්න ආධාර කරනවද නැද්ද කරනවා සූර්යාගේ ආධාරයෙන් තමයි අපි ජීවත් වෙන්නේ දැන් සූර්යාගේ ආධාරයෙන් ජීවත් වෙනවා වගේම අපිට ගන්න බැරිද සසිරංග මහත්මයා රාත්‍රියේ පායන සඳ අපිට කොයිතරම් සුන්දර වින්දනයක් දෙනවද මේ රාත්‍රී සඳපෑම මේ මේ රාත්‍රියේ හැන්දෑවේ දකින්න පායන හඳ මොනතරම් ලස්සන ඒ වගේම අපිව නිවන ඒ වගේම අපිව කුමුදු කරවන ලස්සන සුන්දර සඳර්ශනයක් නෙවෙයිද සඳ 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 ආලෝකයේ අපේ ජීවිතයත් එක්ක කොයිතරම් සම්බන්ධද මේ සඳ අපිට ආධාර කරනව නෙවෙයිද සඳ අපිට ආධාර කරනවා සඳ අපිත් එක්ක පුදුමනේ. ඔය සුන්දරත්වයට වැඩිය සඳේ තියෙන තව විද්‍යාත්මක ගැඹුරු පැත්තක්. අපි මේ පැත්ත කතා නොකර මම මේ කියන්නේ දකින්න සඳ දකින්න කොට අපිට දැනෙනවා සඳ අපිට හරි ආදරෙයි. අපි සාමාන්‍යයෙන් කියන පිස්සු හැදෙන සඳ කියලා. ඒකේ එකෙන් අදහස් කරන්නේ මේ සඳේ තරම් ලස්සනයි කියලා. ඒ වගේම සත්තු පවා, කුරුල්ලු පවා, සිව්පාව පවා රාත්‍රී හැතරෙන සියලුම සතුන් මේ සඳ ආලෝකයත් එක්ක පුදුම බැඳීමක් තියෙනවා. මල් පවා මේ බැඳීම දින සඳ ආලෝකයට පිපෙන මල් තියෙනවා. එතකොට මේ 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 සඳ අපිට මොනතරම් ආධාර කරනවද මේ ආධාරයක් අපිට කරන්නේ ඒ සඳ විතරක් නෙමෙයි සසිරංග මහත්මයා මේ ගස්වැල් අපිට කොයිතරම් ආධාර කරනවද මේ ගස්වැල් අපි හුස්ම ගන්න අපි හුස්ම අරගෙන අපි ගන්න ආහාර දවලා ඒවයි ශක්තිය අරගෙන අපි එළියට දානවා දැවි වායුවක් ඒකට කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කියලා දැවි වායුව ඒ වායුව කිසි වැඩකට ගන්න බෑ නැවත මේ දැවි වායුව පිරිසුදු කරේ නැත්තම් මේ වායුව නැවත ප්‍රතිචක්‍රීකරණය කරනවා ගස්වලින් මේ හරිතප්පද වලට මේ ගස්වල උරාගෙන ඒ වගේම ආහාර නිෂ්පාදනය කරනවා ගහ නැවත අපටම ඊට පස්සේ ආහාර නිෂ්පාදනය කරලා අතුරු පොලයක් විදිහට නිකුත් කරන්නේ ඔක්සිජන් ඒ ඔක්සිජන් තමයි නැවත අපි හුස්ම ගන්න ජීවත් වෙන්නේ ඒ අපිම නිකුත් කරපු කාබන් ඩයොක්සයිඩ් වල කාබන් කෑල්ල අරගෙන තමයි ගස අපිට කාබෝහයිඩ්‍රේට් හදන්නේ වතුර උරාගෙන පොළවෙන් වතුර උරාගෙන කාබන් අපි දෙන කාබන් ඩයොක්සයිඩ් වලින් කාබන් කෑල්ල කඩාගෙන වතුරත් එක්ක මේ කතාව සම්බන්ධ කරලා කාබෝහයිඩ්‍රේට් කියලා කියන පිටි හදලා ආහාර හදලා ඔක්සිජන් කෑල්ල අපිට ආපහු දානවා එළියට නැවතත් ආහාර දවන්න ඒ ආහාර කාලා කවලා අපිට දීලා නැවත දවන්න බලන්න ගස අපිට කරන ආධාරේ පුදුම ආධාරයක් නෙමෙයි ගහ අපට කරන්නේ එතකොට මේ ගසේ ආහාර හැදුන් නැත්තම් අපිට ආහාර ආධාර නැතුව යනවා මේ ගසට ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රීට් කියලා. මේ සංග්‍රහ කරනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ සමාවෙන්නේ ගසට ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රී කියලා. සංග්‍රහ කරනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රීට් කියලා.
දෙරමි ගස මේ ට්‍රීට් ට්‍රීට් කියන දෙක එකට දාලා තියෙන ඉංග්‍රීසි භාෂාවේ ගස අපිට සංග්‍රහ කරනවා කියලා කියන එක අපිට මේ පෙන්වන්නේ සියලුම ගස්වැල් මහා මහා ආහාර සංග්‍රහය අපි මේ දකින්නේ ඒ ආහාර සංග්‍රහයක් විතර නෙමෙයි ඒ ඔක්සිජන් සංග්‍රහයක්ද වෙනවා මේ ගස් නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ මේ ගස් නැත්තම් අපිට කණ්ඩත් නැ අපිට හුස්මත් නැ ඉතින් ගසුත් මේ ගස්සුත් වැලුත් අපිට හුස්මත් ඒ වගේම ආහාරත් කියන ප්‍රධානම අවශ්‍යතාව දෙක ඒ විතරක් නෙමෙයි වැස්ස වහින්නෙත් මේ මේ ගස්වැල් නිසා කාන්තාර රටවල් වලට අවුරුද්දකට සමහරට වහින්නේ නැහැ. ඔය 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 කියන ඔය අරාබි රටවල් වලට කාන්තාර රටවල් කාන්තාරේට වහින්නේ නැහැ. ඒ හේතුව මොකද්ද? ගස්වැල් නැහැ. ගස්වැල් තමයි වැස්සට ආරාධනා කරන්නේ සිසිල දෙන්නේ ප්‍රදේශයට. අන්න ඒ සිසිල නිසා තමයි මේ වැස්ස එනම් අපිට ගස්වැල් වලින් වතුරද ආහාරද ඔක්සිජන්ද එහෙම නැත්නම් අපේ ජීවන සංග්‍රහය බලන්න ගස් අපිට මොනතරම් ආධාර කරනවද කියලා. මම කියන්නේ මේ ආධාර වලින් පිරුණු ලෝකයක්. ඒ විතරක් නෙමෙයි සසිරංග මහත්මයා අපිට ආධාර කරනෝනේ අපේ මේ ඇඳුම මම මේ ඇඳගෙන ඉන්න ෂර්ට් එක මේවා අපිට ආධාර කරනවා අපේ ශරීරයට. මේ අපි මේ කතා කරන දේවල් මේ 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 ඇඳුම ඇඳුම මේ සිරෙප්පු දෙක අපිට ආධාර කරනෝනේ. ඔව්. මේ ආධාර කරන සියලුම දේවල් වලට අපි ආදරය කළ යුතුයි සසිරංග මහත්මයා. හිරුට අපි ආදරය කළ යුතුයි. ඇයි? ඒ අපට ආධාර කරන නිසා සඳට අපි ආදරය කළ යුතුයි. ඇයි? සඳ අපට ආධාර කරන නිසා ගස්වැල් වලට අපි ආදරය කළ යුතුයි. ඇයි? ඒ අපිට කණ්ඩ බොණ්ඩ සංග්‍රහ කරන අපේ ජීවිතෙන් බලා ගන්න නිසා. හිරු අපිට ආලෝකය දීලා මුළු ජීව සම්දර්ශනයම ගෙනෙන නිසා. ඒ නිසා අපි මේ සියලුම දේට ආදරය කළ යුතුයි. සිරෙප්පු දෙකට මම ආදරය කළ යුතුයි. ඇයි? සිරෙප්පු දෙක මගේ ශරීරයට මගේ දෙපයට ආධාර කරන නිසා මගේ ජීවණයට. මගේ පෑනට මම ආදරය කළ යුතුයි. කුමක් නිසාද? පෑන මට ආධාර කරන නිසා මම මගේ ටූත් බ්‍රෂ් එකට ටූත් පේස්ට් එකට ගෙදර තියෙන සීලිමට ගෙදර තියෙන වහලට ගෙදර පොළවේ තියෙන ටයිල් එකට පොළවේ තියෙන සිමෙන්තියට පොළවේ තියෙන පොළවට මේ පොළවට මේ 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 වතුරේ ඉන්න මාළුන්ට මේ සියලු දෙනා අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා අපිට ආධාර කරනවා ආහාර වෙලා අපේ මේ අයට අපි ආධාර කළ යුතුයි ආදරය කළ යුතුයි එනම් මේ ආදරය කියන කතාව සසිරංග මහත්මයා කොතෙන්ද වතුරට අපි ආදරය කළ යුතුයි හේතුව වතුර අපිට ආධාර කරන නිසා අම්මට අපි ආදරය කළ යුතුයි ඇයි අම්මා අපට ආධාර කරන නිසා සසිරංග මහත්මයා තාත්තට අපි ආදරය කළ යුතුයි තාත්තා අපට ආධාර කරන නිසා සසිරංග මහත්මයාට මම ආදරය කළ යුතුයි සසිරංග මහත්මයා මට ආධාර කරන නිසා මේ ලෝකේ ඉන්න සියලුම කලාකාරයෝ ඔබ දන්නවා කලාකාරයෝ කියලා කියන්නේ සමාවෙන්න කාර්යෝ කියන වචනේ කිව්වට කාර කියලා කියන්නේ කරන්නා කියන එක. එතකොට විකාර කියලා කියන්නේ නිකම්මුකුත් කරන්නේ නැහැ කියන එක. එතකොට මේ කලා කියලා කියන්නේ කලාතුරකින් උපදින මිනිස්සු. දැන් ඔබතුමා කලාකරුවෙක්. ඔබතුමා වගේ අය උපදින්නේ කලාතුරකින්. සමාජයේ සියලුම දෙනා කලාකරුවෝ නෙවෙයි. සියලුම දෙනා මේ කලාකරුව උපදින්නේ කලාතුරකින්. ඒ නිසායි කලාතුර කියන වචනයත් කලාකරුට කලාව කියන එකක් දාලා තියෙන්නේ ඒට හේතුව ඒ ඊතරම්ම කලාතුරකින් සිදුවන සිදුවීමක් නිසා. එහෙනම් මේ කලාකරුවන් අපට ආදරේ ආදාර කරනවා. අපි ගීතයක් අහනකොට රේඩියෝ එකේ ගමනක් යනකොට අපි CD එකක් අහනකොට අපිට හරි ලස්සනට මේ අපිට මේ අපිට ආදාර කරන ඒ ගමන යන්න මේ ගීතේ. අපි කියනවා සමහරලාට කොච්චර දුරද මෙතන ඉඳලා එතෙන්ට යන්න තියෙන්නේ. මට හොඳට මතකයි අපේ සුමනදාස සමරසිංහ සර් කියනවා එතකොට යන්න තියෙන්නේ ගීත පහයි. ගීත පහකින් එතෙන්ට යන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අපි යනවා යානේ ගීත දෙකක් ගීත දාගත්තම ගීත පහක් යනකොට අපි එතෙන්ට යනවා. අපි දුරමන්න ගීතවලින්. ඒ තරම් මේ ගීත අපිට ආධාර කරනවා. ඒ නිසා අපි මේ ගී රචකයින්ට, ගී ගායකයින්ට, ඒ වගේම අපිට කලා රසවින්දනය දෙන කලාකාරයින්ට මේ සියලු දෙනාට අපි ආදරය කරනවා. ගොවි මහත්තුරුන්ට අපි ආදරය කරනවා. ඇයි? ඒ උදවිය ගොවි මහත්තුරු අවුවේ මහන්සිලා වෙහෙසිලා ඒ උදවිය මේ ආහාර නිෂ්පාදනය කිරීමේ මහා කර්මාන්තයේ යෙදලා ඉන්නවා. ඒ ගොවි කර්මාන්තයේ කුෂි කර්මාන්තයේ නොතිබුණා නම් අපිට සමහරලාට කන්න බොන්න ගේන්න වෙන්නේ පිටරට ගොවියන්ගෙන්. එහෙමනොත් අපේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රට පිටරට යනවා. ඒ සල්ලි ඔක්කොම ඉතිරි කරලා දෙනවා අපේ ගොවියෝ. අපේ ගොවි උත්තරීතර ඒ ගොවි දෙවි කියන ගොවියන් දෙවියන්නේ කියලා සාමාන්‍ය දාලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් farmer father. farmer father. father කියන්නේ දෙවියන්ට farmer කියලා කියන්නේ ගොවියන්ට. එතකොට ගොවි දෙවි මේවා මේ භාෂාවල තියෙන සම්බන්ධතාවය මේ ලං කරලා හදලා තියෙන්නේ එතරම්ම උත්තරීතර උදවිය. සසිරංග මහත්මයා අපිට ආධාර නොකරන්නේ කවුද? බස් එකේ රියදුරු මහත්මයාගේ කොන්දොස්තර මහත්මයාගේ ඉඳලා මුළු සමස්ත සමාජයම අපිට ආධාර කරනවා. මේ සමාජයේ නැත්තම් අපි ජීවත් වෙන්නේ කොහොමද?
අසල්වැසි ගෙදර අපිත් එක්ක අමනාපෙන් හිටියත් හදිස්සියක් වුණත් දුවගෙන ඉන්නේ අසල්වැසියෝ. නැත්ත. එතකොට අසල්වැසියෝ අපිට ආදර කරන ආදර. කවුරු හරි ඔබට ඔබට මොනවා කරත් හතුරෙක් වුණත් හතුර දෙන ශක්තිය මිතුර දෙන්නේ නැහනේ. හතුර දෙන ශක්තිය මිතුර දෙන්නේ නැහැ. මිතුරත් අපිට ආදර කරනවා. හතුරත් අපිට ආදර කරනවා. මිතුරෙක් මිතුරෙක් කියපු කතාවලට හතුරෙක් කියපු දේවල් වලට තමයි මිනිස්සු උඩ යන්නේ. දැන් එයා ජපානේ ගියොත් එහෙම මට එක එක කතාවක් ආවා. ඔව්. එයා ජපානේ ගියොත් දැන් අපේ එක්කෙනෙක් ජපානේ ගියා. ඒ එක අම්මා කෙනෙක් මේ මේ කතාව මේ ජපානේ ගියන් පස්සේ ඒ අම්මාගේ අක්කට කියලා තියෙනවා ඥාති අක්කෙක්. එයාට කියලා තියෙනවා අනේ අක්කේ අපේ පුතත් පුළුවන් ද ජපානෙට යවා ගන්න කියලා. ඔයාගේ අපේ පුතා ගිය නිසාද ඔයාගේ පුතත් යන්න හදන්නේ ජපානෙට? ඔයාගේ පුතා ජපාන් ගියොත් මං කන කපනවා. කියලා කිව්වලු. මේ මිනිස්සයා රත් වුණා. ඔව්. ඇයි ඉතින් බොහොම ආදරෙන් මේ ඉල්ලීම කළේ මේ මිනිස්සයා මාල් ළඟටත් ඇවිල්ලා කිව්වා අනේ සර් මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මට මෙහෙම කෙනෙක් මෙහෙම කිව්වා මට හරි හිතට රිදුනා මං ඊට පස්සේ කිව්වා අපි කන කපමු එයාගේ එතකොට කිව්වා ඒ එතකොට මේ මිනිස්සයා බය වුණා ඒ කියන්නේ මං කියන්නේ ජපානි පුතා යවමු බලමු එයා කපනවද නැද්ද කියලා අපි නෙමෙයිනේ කපන්නේ එයානේ කපන ගන්නවා කියලා කිව්වේ ඒ නිසා අපි කොහොම හරි කරමු මම පුතා යවමු ජපානි කියලා කිව්වසේ අනේ යන විදිය කොහමද කියලාද ඊපස්සේ මම මෙයත් එක්ක ඔය කතා කරලා දරුවා පන්තියට දරුවෝ ජපානේ ගියා ඉතින් මම මේ ළඟදී අම්මා හම්බෙලා මම ඇහුවා අරයා කන කපලාද කියලා දැන් ඔතනදී අදහස් වෙන්නේ සසිරංග මහත්මයා අපි දකින්නේ හතුරු ආදාර කරන මිතුරන්ට වැඩි අපට හතුරෙක් ඕන ජීවිතේට හදාගන්න ඕනේ හතුරෝ නිකන් මේ ඉන්නවනම් හොඳයි ඉන්නවනම් එයා තමයි අපිව ඉනගයිස අපිව දිරිමත් කරන්න අපිව ශක්තිමත් කරන්න මොකක් කර හින්ට් එකක් අරින්නේ මොනව හරි අවකැපෙන කතාවක් කියලා අපිව ශක්තිය දෙන්නේ අපිට ඉවසීම දෙන්නේ ඉවසීමේ බලයේ අපිට අපිට ප්‍රගුණ කරගන්න ශක්තිය දෙන්නේ මේ ඒ හතුරු හතුරන්ට ආදරය කළ යුතුයි හතුරු අපිට දෙන ආදරේ මිතුරු දෙන්නෙත් නෑ මිතුරෙක් කමුණොත් එහා ඉතින් කොහොමද මොනව තොරතුරු ඔච්චරයි හතුරු හැමද බලමු ගියොත් කන කපනවා ගියොත් වදින්නේ කෝකද අන්න ඒකයි සසරංග මහත්මයා අපි ඉන්නේ ආදර පිරිච්ච ලෝකෙක මේ ආදර වලින් පිරුණු ලෝකෙට අපි ආදරය කළ යුතුයි නමුත් අපි ආදරය කියන්නේ කුමක්ද කියලා අපි නොදන්නා නිසා මේ ආදර කරන ලෝකෙට අපි විරුද්ධ වෙනවා මෙතන තමයි අපේ තියෙන වරද අපේ පුරුද්ද තමයි විරුද්ධ වෙන්නේ අපේ පුරුද්ද සාමාන්‍යයෙන් විරුද්ධ වෙන්නේ නමුත් සත්‍ය නම් ඒක නෙමෙයි ඔබට කරන හැම තැනකදීම ඔබට කරන විරුද්ධකම් වලදී ඔබට කරන මොන හරි මොන කෙනෙහිලිකම් වලදී කවදාවත් ඒ අයට විරුද්ධ වෙන්න හොඳ නැහැ ඒවා ශක්තියක් විදිහට අපි බාර ගන්න ඕනේ සිනහමුසු මූණින් ඒ සීල් දිනාට හිසනම ආදාරයි මේ කරන්න කියලා තේරුම් ගන්න ඕනේ. සසිරංග මහත්මයා අද අපි මිනිස්සුන්ට අපි ආදාර කරනවා කියලා කියන්නේ සසිරංග මහත්මයා බස් එකේ එනකොට බලන්න කොළඹ ඉඳලා කුරුණෑගලට බස් එකේ එන්න අය කරන මුදල රුපියල් 200යි කියමු අපි. ඔව්. රුපියල් 200කට බස් එකට කොළඹ ඉඳලා බස් එකේ කුරුණෑගලට එන්න බෑනේ. බෑ. එන්න බෑනේ. බස් එකක් එන්නේ නෑනේ. 15000ක් ගන්නවා. එයා කන්ඩිෂන් බස් එකක් කොළඹ ඉඳලා කුරුණෑගලට 15000ක් ගන්නවා. දැන් මේ 15000 ගන්නේ නැත් ගෙවන්න නැතුව මම රුපියල් 200ට කුරුණෑගලට එනවනේ. කවුද මට ආධාර කරන්න 200ට එන්නේ? අනිත් අය. බස් එකේ ඉන්න අනිත් අය. ඒ අය මම දැකලත් නැහැ. ඒ අය මම දන්නෙත් නැහැ. ඒ අය ගැන මම අහලත් නැහැ. ප්‍රථම වතාවට එදයි දැක්කේ. අදයි දැක්කේ. නමුත් මේ උදවිය ඔක්කොම එකතු කළා මේ බස් එකේ ගාස්තුව බෙදාගෙන. මට මේ සත්‍ය සිද්ධියක් මම මේ කියන්නේ. දවසක් මම කොළඹ යන්න ඕන කියලා සසිරංග මහත්මයා මම බස් එකකට නැග්ගා. බස් එකකට නැග්ගට පස්සේ බස් එකේ කෑ ගහනවා කොළඹ කියලා කුරුණෑගලින් කෑ ගහනවා. ඉතින් සුදු මහත්තයෙකුත් හිටගෙන හිටියා. ඒ සුදු මහත්තයා මගෙන් ඇහුවා මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මේ කොළඹ කියලා කියන්නේ කලම්බු කියලා කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ඇයි මේ කලම්බු කියලා කෑ ගහන්නේ මේ බස් එකේ බෝඩ් එකක් නැද්ද කියලා ඇහුවා. ඒ පුදුම විදිහට කෑ ගහනවා. ඔව්. ඊට පස්සේ කිව්වා බෝඩ් එකක් දාලා තියෙන මේ තියෙන බෝඩ් එක කියලා පෙන්නවා. එතකොට මෙයා කිව්වා මේ ඇයි මේ අපිට අකුරු බැරිද අපේ රටේ මිනිස්සු වෙන්න කියලා. සුදු මහත්තයාත් හරි අමුතු දේවල් නැහැනේ. මං කිව්වා අකුරු පුළුවන්. එහෙනම් ඇයි මෙයා කෑ ගහන්නේ මට උත්තර නැතුව ගියා ඒකට. ඔව්. මං කිව්වා එහෙම කෑ ගහනකොට බේරෙන්නම් බැරි නම් නූර නැයත් නගිනව කොළඹ යන්න. ඒකයි කිව්ව කාරණේ වෙන කියන්න දෙකුත් නැහැ මට ඒක. ඔව්. දැන් සසිරංග මහත්තයා මම මේ බස් එකට නැග්ගා. බස් එකට නැගලා ඉඳගෙන මම ඒ ඇහුවා කොන්දොස්තර මහත්තයාගෙන් පුතා කීයටද බස් එක යන්නේ කියලා. එතකොට එයා කිව්වා 10 තීර යනවා කියලා. මං කිව්වා 10 තීර යනවා. 10 තීර යනවා. කියලාම කිව්වා. මං ඊට පස්සේ ගිහිල්ලා වාඩි වෙලා හිටියා. දැන් මට මගේ ගේ ළඟ මට යාන වාහන තිබුණා. මං ඒනට බට හිතුණා මට ගිහිල්ලා අස්සම් කරලා අනිත් පැත්තට ඉන්න දෙන්නේ.
මට හිතුණා බස් එක යන්න ඕනද කියලා. කවුරුත් නැහැ මට රියදුරෙක් හිටියෙත් නැහැ. කරදරයක්වත් නැහැ. එයා කන්ඩිෂන් බස් එක ටික් ගාලා ගිහලා අනිත් පැත්තට එනවනේ. මං ඉඳගෙන හිටියා 10:25. තාම නැහැ කවුරුත්. දැන් මම මේක බස් එකට මං ගොඩ වෙලා වාඩි වුණේ 10:10ට. දැන් 10 යමට එනවා කියන්නේ බස් එක තාම නැහැ. ගොඩක් ඉස්සර මේ සිද්ධිය දැන් නම් බස් ගොඩක් තියෙනවා. ඉස්සර ගොඩක් ඉස්සර සිද්ධිය වෙන්නේ. ඉඳගෙන හිටියා හිටියා කවුරුත් නැහැ. කොහොමරි 10:28 වෙනකොට මම දේවතාවක් කතා කරා කොන්දොස්තර මහත්තයා. එයා ආවා. 10 යමට යනවනේ. මට එකහමාරට ඉන්න තියෙනවා එතන. මං එකහමාරට ඉන්න මට මට එහා මගේ ගෙදර තියෙන අනිත් පැත්තේ මට වාහන තිබුණා. මම මේ වෙනකොට මගේ වාහනයකින් ගියන මම තුල්ලිරියට පාස් කරලා යනවා ඇති. ඒ නමුත් ඔයා නිසා මම නැවතුනවා කියපු වචන නිසා ඒ නිසා 10:30ට යන්න ඕනේ කිව්වා. ඒක තමයි ප්‍රශ්නේ. මං කිව්වා ප්‍රශ්නේ මොනවද? දැන් ඔයා මම කාලෙත් නැති කරලා. මම එකහමාරට එතන ඉන්නත් ඕනේ. මුකුත් කතා කරන්න නම් එපා පුතා. ගමන යන්න ඕනේ. ඉතින් මනුෂ්‍යත් බය වුණා. මෙයා ගියා රියදුරු මහත්තයලා. රියදුරු මහත්තයා ළඟට ගිහිල්ලා කිව්වා මොකක් හරි කිව්වා කවුද මල වාතයක් මොකක් හරි කියන්නේ නැති. එහෙම කියනකොට රියදුරු මහත්තයා මොකද්ද මෙහෙම කරලා කිව්වා. ඒ කිව්ව ප්‍රශ්නේ මනුෂ්‍යයා ආවා පහු මල් ළඟට ආවා. හරි සර් යන්න. අන්න එහෙම කතා ගන්නකො සුද්දෙක් වගේ. ඔව්. කියලා කිව්වා. නෑ සර් ටිකට් එක 9000 ටිකට් එකට. නම 10 ටිකට් එක. විශ්වාස කරන සත්‍යංග මහත්තයා මම ගත කාල බලම මන් දන්නම් සල්ලි තියෙනවා කියලා. මං කිව්වා හරි. නම 10 දෙන්නම් නතර කරන්න බෑ අතරමඟ යන්න ඕනේ කෙලින්ම කොළඹට යනකම්. ඔව්. එහෙම කියලා කිව්වා. ඔව්. ඊට පස්සේ අංක වැහුවා දොර. අර යන් කියලා කිව්වා මහත්තයා සල්ලි දෙනවා කියලා කිව්වා. කොන්දොස්තර මහත්තයා නැග්ගා දැන් මං කිව්වා කිසි කෙනෙකුට නතර කරන්න බෑ. මම විතරයි කොළඹ දක්වාම. ඔව්. නැග්ගා දැන් ඉස්සරහට බස් එක පාරට දානකොටම ওই මුස්ලිම් මහත්තුරෝ වගේ බැටිකලෝ ඉඳලා ආපු බස් එකක් එතන කැඩුනා. අපේ පාරේ කොළඹ පාරේ. ඒ කැඩෙනකොටම ඒකේ හිටපු මහත්තුරු ඔක්කොම ඇවිල්ලා අත දැම්මා උලුකු පිරිසක්. මොනවා හරි මේ පල්ලියේක මොනවා හරි වැඩකට යන කණ්ඩායම කැප් එහෙම දාගෙන ඊට පස්සේ බස් එකේ මම ගියා ගන්නද කියලා ලෝඩ් එක ෆුල් නේ මම කිව්වා වන් වේ කොළඹ විතරයි කොහොමවත් නතර කරන්නේ නැහැ යන් එනවා ගන්න කියලා කිව්වා ඔක්කොම ගත්තා ඉතින් නැග්ගට පස්සේ වාඩි වුණා ඊට පස්සේ ටිකට් දුවගෙන ඔක්කොම ආවා මටත් තම්මුණා ටිකට් එක මම කිව්වා කීයද පුතා කියලා ඒ 9000 නෙමෙයිද කිව්වා නෑ සර් ඇයි නෑ මේ කට්ටිය ඔක්කොම ගත්තනේ කිව්වා අන්න බෙදාගත්ත හැටි මෙන්න ආදරේ හැදෙන තැන මේ ආදරේ මේ මිනිස්සු යන්නේ නැත්තම් බස් වල යන්නේ නැත්තම් සසිරංග මහත්මයා අපි කොහොමද මේ ආදරේ මෙන්න ආදරය හැදෙන තැන සසිරංග මහත්මයා ආදරය කියන්නේ ආදරය නිසායි ආදරය උපදින්නේ ඒ නිසා ආ යන්නයි දා යන්නයි රයන්නයි යයන්නයි කියන එකේ දා යන්නේ ඇලේ ගලවපුවාම ඉතිරි වෙන්නේ මොකද්ද ආයන්නයි දායන්නයි රයන්නයි යයන්නයි ආදරය මේකේ දායන්නේ ඇලේ ගලවන මොකද්ද ඉතුරු වෙන්නේ ආදරය ආදරය ඔව් ආදරය ආදරය හරි ආදරය ආදරය එහෙනම් මේ ආදරය කියන වචනේ හදලා තියෙන සසරංග මහත්මයා අපේ භාෂා සිංහල භාෂා විශාරද උදාර අපේ අතීත උත්තමයෝ මේ වචනේ හදලා තියෙන්නේ මහා අර්ථයක් ඇතුව කුමක්ද අර්ථය කවදා හරි දවසක ආදරය යන කුමක්ද ඒ කුම ඒ කිනම් කාරණයක් නිසා උපදින දෙයක්ද මේ පිළිබඳ පැහැදිලි විග්‍රහයක් සිංහල පුතෙක් කවදා හරි දවසක කියයි අන්න ඒ කතාව තමයි අද මම මේ කිව්වේ මේ මේ වචනේට වයස අවුරුදු 2000ක් වෙන්න පුළුවන් 3000ක් වෙන්න පුළුවන් හැබැයි මේ වචන දෙක අතර තියෙන සම්බන්ධතාවය විග්‍රහ කළේ නැහැ මේ වෙනකන් කවුරු මෙන්න ආදරයේ උත්තරීතර තැන සසිරංග මහත්මයා ඒ නිසායි අපි ගස්වලට ආදරේ ඒ නිසායි අපි කුරුල්ලන්ට ආදරේ ඒ නිසායි අපි මාළුන්ට ඒ නිසායි අපි අම්මට තාත්තට ඒ නිසායි අපි සමාජයට ඒ නිසායි අපි දේශපාලනයට ඒ නිසායි අපි පාර්ලිමේන්තුවට ඒ නිසායි අපි මේ සියලු දෙනාටම ආදරය දක්වන්නේ ඒ නිසායි පිට රටවලට ආදරය දක්වන්නේ අපිට ආදරය කරන්න ආදරය නොකර ඉන්න දෙයක් මේ ලෝකේ ඇත්තෙම නැහැ හැම දෙයකටම ආදරය කරන්න වෙලා තියෙනවා ඇයි ඒ සියලුම දෙනා අපට ආදරය කරනවා ආදරය කරන නිසා එක්ක ඍජුව නැත්තම් වක්‍රව මේ කුම එක්ක අපිට නොපෙනී නැත්තම් අපිට පෙනී ආදරය කරනවා ආදර කරනවා ආදර කරන හැම දෙයකටම ආදරය කිරීම සත්‍යයක් අද සසිරංග මහත්මයා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉරලවට පස්සේ සෙරප්පු දෙක සපත්තු දෙක ගලවන්නේ ඒ අනිත් පයින් ගලවලා වීසි කරනවා මෙහෙම පයින් ගහපුවාම ඇඳ යටට ගිහිල්ලා එකක් විසිනවා අනිත් එක මේසෙ යටට විසිනවා උදේට තමයි මේ සපත්තු හොයන්නේ දැන් ජපානේ ක්‍රමය එහෙම නෙමෙයි සපත්තු දෙක ඇවිල්ලා සපත්තු දෙක උදේ ඉස්කෝලේ ඇවිල්ලා සපත්තු දෙක ගලවලා සපත්තු දෙක පොලිෂ් කරනවා මේස් දෙක සෝදලා සපත්තු දෙක පොලිෂ් කරලා පැත්තකින් තියලා තමයි දරුවා අනිත් වෙලට ඒක කරන්නේ. ඒ මොහොතේම එයාලා පිරිසිදු කරනවා ඉස්සෙල්ලාම. එයාලගේ අංක එක කාර්යය තමයි පිරිසිදු කරලා ගෞරව කරන එක. ඔබ මට උදව් කළා උදේ ඉඳලා මගේ දෙපයට කිසි ඩැමේජ් එකක් නැහැ, කිසි තුවාලයක් නැහැ, ආරක්ෂා කරලා මට ලොකු උදව්වක් කරා කියලා ඒ කියන ආදරය තමයි
ඒ ආදරය නිසා උපදින ආදරය තමයි ජපානයේ මේ හැමදේටම ආදරය කරන්න හේතුව. ඒ නිසා අපිත් මේ අපිට අපේ වචනේම අපිට දීලා තිනවා අපේ සිංහල භාෂාවේ වචනේම අපිට දීලා තිනවා ආදරය සහ ආදරය කියන වචනේ තියෙන මහා සම්බන්ධතාවය. අපිට හොඳට පැහැදිලි ඒ නිසා අපි ආදර කරන සෑම දෙයකටම ආදරය කළ යුතුයි. මෙතෙන්ට එනකොට සසරංග මහත්මයා ආදරය උත්තරීතරයි කියන මහා උතුම් තැනට අපි ඔක්කොම එනවා. මෙන්න මෙතෙන්ට ආවේ නැත්තම් තමයි මේ ආදරයේ ආදර කරන මිනිස්සයා අපි විනාශ කරන්නේ. මේ ආදර කරන මිනිස්සයා අපි අපිට පේන්නේ නැත්තේ ඔහු ආදර කරන බවක් අපිට නොපෙනෙන්නේ. හතුරාද ආදර කරන බව අපි දැන් අපේ කතාවේදී අපි පුකලම පෙන්වුවා. හතුරත් අපිට ආදර කරනවා නම් හතුරුකම් නොකරන සියලු දෙනාගේ ආදරේ ඉතිරින්න තියෙන. එහෙනම් අපි හරියට අර්ථය තේරුම් ගන්න සසරංග මහත්මයා ආදරය කියන වචනේ නිසයි ආදරය කියන වචනේ ඉපදුනේ. ආදරය කියන වචනේ උපත ආදරය කියන වචනයයි. එහෙනම් ආදර නොකරන කිසිම දෙයක් අපිට මේ ලෝකේ විශ්වයේ නැහැ. ඒ නිසා ආදරය යනු ඔක්සිජන් මෙනි ආලෝකය මෙනි ඒ ජීවිතේම ඒ ජීවිතයටම සමානයි ජීවිතේම ආදරයයි කියලා කියන්න පුළුවන්. උත්තරීතර තන ඔබතුමා අහපු ආදරේ උත්තරීතරයි කියන්නේ කොතනද කියලා කියපු කතාවට හොඳම පිළිතුර සුදුසුම පිළිතුර තමයි ගැළපෙනම පිළිතුර තමයි විද්‍යාත්මක පිළිතුර තමයි මම ඔබතුමාට ප්‍රකාශ කළේ. හොඳයි විද්‍යාත්මක පිළිතුර තමයි අපිට ලැබුණේ. මනස ධනාත්මක චින්තන ධර්ම සංග්‍රහයෙන් අපි හැමදාමත් බලාපොරොත්තු වුණේ ඔබ සියලු දෙනාව නගා සිටවන්න. ආදරේ උත්තරීතර කරගන්නේ කෙසේද කියන කාරණාවයි අපි අද දවසේදී කතා බහ කළේ. සන්ත ජයසුන්දර මහත්මයා වැහැමදාමත් මේ ධර්ම සංග්‍රහයේදී කියනවා අපේ ඉතිහාසයේ මේ වචන මේ සිංහල භාෂාව හසුරවපු අපේ උත්තමීන්ට ආචාර කරනවා කියලා ඔබතුමාට ආචාර කරනවා. අතීතයේසේම ඔබ වර්තමානයේදී අපට උත්තමයේසේ මේ වචන නිවැරදි ආකාරයෙන් පැහැදිලි කරලා දීලා අපේ සමාජයට අවශ්‍යත් ඒ දෙයමයි. මේ වචන හරියට පාවිච්චි නොකිරීම තුළ බොහෝ ප්‍රශ්න වලට අද සමාජයේ මුහුණ දීලා තිබෙනවා. ඔබ වචන නිවැරදිව හරියට බොහොම පරිස්සමෙන් පාවිච්චි කරනවා කියන එක මා පෞද්ගලිකවත් දන්නවා. එසේනම් ඔබ එතුමන්ලට ඒ දක්වන ආචාරය අපිත් ඔබතුමාට දක්වනවා. සමස්ත සමාජය වෙනුවෙන් මම ඒ නියෝජනය කරනවා. බොහොමත්ම ස්තුතියි අද දවසේදී මනස ධනාත්මක චින්තන ධර්ම සංග්‍රහයට පැමිණියාට. මනස චින්තන සමාජයේ ගරු සභාපති මනස සංග්‍රහාවලියන සාන්ත ජයසුන්දර මහත්මයාණන් ඔබට ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන් සසරංග මහත්මයාණනි. ආයුබෝවන් සවන් දෙන්න.